දවස මේ වර්ෂ 1987 ගිහාන කාලය. ජේකුක් සහ ටන්යා වෑන් කලින්බර්ග් කියන්නේ කැනේඩියානු ජාතික ආදරවන්තයින් කියලා. ඔවුන් මුණ ගැසෙන්නේ ඕක් බේ නම් ඔවුන් උසස් අධ්‍යාපනය ලැබූ උසස් පාසල තුළදී. ජේ සහ ටන්යා බොහොම නිශ්ශබ්ද ආදරණීය චරිතයක් බව සියලු දෙනාම දන්නා කරුණු. ජේගේ පියා ව්‍යාපාරිකයෙක්. දිනක් ඔහු ජේට හා ටන්යාට යෝජනා කරන්නේ ඇමරිකාවේ සියටල් ප්‍රදේශයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත් විය යුතු බවයි. එම යෝජනාවට අනුව සියටල් බලා පිටත් වූ ඔවුන් රාත්‍රියේ ගමන්ගත් වෑන් රථය තුළම නින්දට වැටුනේ පසුදා උදෑසනින්ම ව්‍යාපාරික කටයුත්ත අවසන් කොට නැවත පැමිණීමේ අදහසිනුයි. ඉතින් මේ කටයුත්ත අවසන් කොට ඔවුන් නැවත පැමිණේවිද? ඒ පිළිබඳව දැන ගැනීමට අපි යමු කතාව දෙසට. ජේට සහ ටන්යාට අවාසනාවකට මෙන් නැවත පැමිණීමට ලැබුණේ නැහැ. ඔවුන්ගේ පවුලේ සමාජිකයන් මේ අතුරුදහන් වීම පිළිබඳව පොලිසිය දැනුවත් කළ අතර කැනඩා පොලිසිය හා ඇමරිකාවේ සියටල් පොලිසිය අතුරුදහන් වීම පිළිබඳව සොයා බැලුවත් කිසිම ප්‍රගතිශීලී සාක්ෂියක් ඔවුන්ට හමු වුණේ නැහැ. දින 6කට පසුව සියටල් නගරයට සැතපුම් 80ක් පමණ දුරින් කැලෑව තිබේ නන්නා දුන්නන කාන්තාවකගේ මල සිරුරක් හමු වෙනවා. ඇයගේ හිස පිටුපසට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර ඇයගේ අත්පා බැඳීමටගත් ප්ලාස්ටික් පටි අපරාධ ස්ථානයේ විසිරී පැවතුණා. මෙලෙස මියගොස් සිටියේ තන්‍යා වූ අතර ඝාතකයා විසින් ඇයව දූෂණය කොට තිබුණා. මීළඟට ඇති වූ ප්‍රශ්නාර්ථය වූයේ ජේකේ ඉරනම පිළිබඳවයි. පැය 48ක් ඇතුළත තන්‍යාගේ සිරුර තිබූ ස්ථානයට සැතපුම් 70කට එහායින් වූ පාලමක් යට තිබී මරා දමන ලද ජේගේ සිරුර පොලිසියට හමු වෙනවා. ඔහුගේ ගෙල පටියකින් සිරකොට ටිෂු කඩදාසි හා සිගරට් පෙට්ටියක් උගුරේ සිරකොට තිබුණා. ඔහුගේ සිරුර අසලද තන්‍යාගේ සිරුර අසල තිබූ ප්ලාස්ටික් පටි පැවති නිසා ඝාතකයා පෙර සූදානමකින් සිටි බවට පොලිසිය අනුමාන කළා. පොලිසිය විසින් ජේ හා තන්‍යා ගමන්ගත් වෑන් රථය සොයාගත් අතර එම ස්ථානයට සැතපුමක් ඈතින් තන්‍යාගේ පෞද්ගලික භාණ්ඩ කිහිපයක් සොයාගනු ලැබුවා. මේ වන විට අපරාධ ස්ථාන 4ක් දෙස පොලිසිය ඇස යොමු වී තිබුණා. එක් ස්ථානයකින් කැලිබර් 380 වර්ගයේ පිස්තෝල පතුරම් කොපුවක් හමු වූ අතර එය සුවිශේෂී සාධකයක් වූයේ තන්‍යාට වෙඩි තබා තිබුණේද ඒ වර්ගයේම පිස්තෝලයකින් බව සොයා ගැනීමත් සමගයි. ඔවුන්ට අයත් වෑන් රථයේ තිබේ හඳුනා නොගත් පුද්ගලයෙකුගේ අත්ල සටහනක් හමු වූ අතර ඊට අමතරව තන්‍යාගේ කලිසම මත තිබේ ශුක්‍ර පැල්ලම් හමු වූ අතර අධිකරණ වෛද්‍යවරුන් එම ශුක්‍රාණු සාම්පල් එකතු කරගෙන රේප් කිට් පරීක්ෂාව හරහා තන්‍යාගේ යෝනි මාර්ගයේ තුලද තැන්පත්ව තිබූ ශුක්‍රාණු සාම්පල් එකතු කරගනු ලැබුවේ අනාගතයේ දිනක හෝ මේ ජෛව සාක්ෂි උපකාරී වෙතයි අනුමානයනුයි. 1987 වසරේ DNA තාක්ෂණය පැවතියේ ලදරු අවධියේ වීම කනගාටුවට කරුණක් වූවා. මෙහිදී මතක් කළ යුතු වැදගත්ම කරුණක් වන්නේ ජේගේ හා ටන්යාගේ මරණය සිදුවීමට සති කිහිපයකට පෙර එංගලන්තයේදී පළමු වරට DNA තාක්ෂණය භාවිතා කරමින් අපරාධ කරුවෙකු නීතියේ රැහැනට හසු වී තිබීමයි. නමුත් ඇමරිකාවේ DNA තාක්ෂණය එතෙක් භාවිතා කොට තිබුණේ නැහැ. මේ සිදුවීමට අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තන්‍යා
මාගේ කලිසමේ ශුක්‍රාණු සටහන්ව තිබූ සීමාව කපා ඉවත්කොට රසායනාගාර ශීතකරණයේ තැන්පත් කළේ අනාගතයේදී අපරාධය විසඳීමේ බලාපොරොත්තු වෙනුයි. මේ ඝාතනයට වගකිව යුත්තා පිළිබඳව කිසිදු භෞතික සාක්ෂියක් හමුවේ නැහැ. නාඳුනන පුද්ගලයෙක් විසින් ජේහා තන්යාගේ පවුලේ සමාජිකයන් හට ලිපි එවමින් කියා සිටියේ තමා මේ අපරාධය සිදු කළ බවයි. මේ ලිපිවල අත්අකුරු පරීක්ෂා කොට ඝාතකයා සොයා ගැනීමේ අරමුණෙන් පොලිසිය විසින් අත්අකුරු මාධ්‍යට යොමු කරේ මහා ජනයාගේ උපකාර ලැබේවි යන විශ්වාසයෙන්මයි. නමුත් එයින් ප්‍රබල සාක්ෂියක් සොයා ගැනීමට අපොහසත් වූ නිසාවෙන් ජේහා තන්යාගේ ද්විත්ව ඝාතනය නොවිසඳුණු අපරාධ ලැයිස්තුවට එක්වනු ලැබුවා. DNA තාක්ෂණය යාවත් කාලීන වීමත් සමගම 2003 වසරේදී තන්යාගේ කලිසමේ තිබූ ශුක්‍රාණු සාම්පයට ගැළපෙන DNA රටාවක් හඳුනා ගැනීමට උත්සාහ කළා. ඒ වන විට ඇමරිකාවේ ජාතික DNA දත්ත පද්ධතිය හෙවත් කෝඩිස් දත්ත පද්ධතිය තුළ ගැළපෙන DNA ගැළපීමක් සොයා ගැනීමට පරීක්ෂකයන්ද හැකියුවේ නැහැ. ඉන් පසුව පරීක්ෂකයන් නැවත ස්පර්ශ DNA එසේත් නැතිනම් ටච් DNA භාවිතා කරමින් ලිපිවල අඩංගු ජෛව සාම්පල සසඳා බැලූ විට DNA ගැළපීමක් ලැබුණා. අපරාධය විසඳීම පිළිබඳව සතුටු පරීක්ෂකයන් හට මේ පුද්ගලයා පිළිබඳව වැඩිදුර සොයා බැලීම් වලදී දැන ගැනීමට ලැබුණේ ඔහු යම් මානසික අබාධයක් සහිත පුද්ගලයෙකු බවයි. එහිදී බලාපොරොත්තු බිඳ වැටුණු පරීක්ෂකයන්ට අපිරහස විසඳීමට තවත් මාර්ගයක් හමු වන්නේ මේ අවස්ථාවේදීමයි. ඒ වර්ෂ 2018 වසරේදී ජෙනටික් ජීනියෝලොජි නම් නව වැඩි දියුණු කරන ලද DNA තාක්ෂණ ක්‍රමවේදය හරහා දශක ගණනාවක් කැලිෆෝනියා ප්‍රාන්තයේ පීතියට පත් කළ ගෝල්ඩන් ස්ටේට් කිලර් නම් කුප්‍රකට දාම ඝාතකයා අල්ලා ගැනීමට හැකිවීමත් සමගයි. ජෙනටික් ජීනියෝලොජි ක්‍රමවේදය 2013 වසරේදී මුල්වරට හඳුන්වා දුන් අතර මෙම ක්‍රමවේදය මගින් තමාගේ ජෛව සාම්පල ප්‍රධාන DNA දත්ත පද්ධතියට ඇතුළත් කොට ඒ හරහා තමාගේ පූර්ව පරම්පරාවල සමාජිකයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන් කෝඩිස් වැනි දත්ත පද්ධති වලදී සිදු කරනු ලබන්නේ යොමු කරන DNA සාම්පලයට අතිශයින්ම සමාන DNA රටාව හඳුනා ගැනීමයි. නමුත් ජෙනටික් ජීනියෝලොජි තාක්ෂණය හරහා ඇතුළත් කරන ලබන DNA සාම්පලයට සමාන වන එකම ලේ පරපුරට අයත් පුද්ගලයන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ක්‍රමය සාර්ථකව භාවිතා කරමින් බිහිසුණු ගෝල්ඩන් ස්ටේට් කිලර්ව අල්ලා ගැනීමට හැකි වූ නිසා පරීක්ෂකයන් වහාම ජෙට් මැච් නම් ආයතනය සමග එක්වී ජේහා තන්යාගේ ඝාතනයට අදාළ DNA සාම්පල පරීක්ෂා කරනු ලැබුවා. ඒ හරහා අදාළ පුද්ගලයාගේ පරම්පරාවේ සමාජිකයන් පිළිබඳව හඳුනා ගැනීමට හැකි වෙනවා. ඒ මගින් සියටල් නගරයේ සිටින එක්තරා පවුලක් පිළිබඳව සොයාගත් අතර එම පවුලේ දරුවන් 4 දෙනෙක් සිටි අතර එයින් 3 දෙනෙක් කාන්තාවන් වූවා. ඉතිරි දරුවා පුරුෂයෙක් වූ අතර ජේගේ හා තන්යාගේ ඝාතකයා මේ පවුලේ පිරිමි දරුවා බව පරීක්ෂකයන් අනාවරණය කරගනු ලැබුවා. සැකකරු වූ විලියම් ටැල්පට් පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගනු ලැබුවා. අවිවාහක ට්‍රක් රථ ධාවකයෙකු වූ විලියම්ගේ නිවස තිබුණේ මියගිය ජේගේ සිරුර හමු වූ ස්ථානයට සැතපුම් 7ක් පමණ දුරකින්. ඝාතකයා සැබවින්ම විලියම් බව හඳුනා ගැනීමට නම් ඔහුගේ DNA සාම්පලයක් අවශ්‍ය වූ නිසා පරීක්ෂකයන් සූක්ෂමව ඔහු පානය කර ඉවත දැමූ කෝපි කෝප්පයක් සොයාගනු ලැබුවා. වෑන් රථයේ සටහන්ව තිබූ අත්ල සටහනද ජෙනටික් ජීනියෝලොජි ක්‍රමවේදය හරහා DNA සාම්පලයේ සැබෑ අයිතිකරු විලියම් ටැල්බට් බව පොලිසිය තහවුරු කරගනු ලැබුවා. ඉන්පසුව
විලියම් පොලිසියේ අත්අඩංගුවට පත් වූ නමුත් ඔහු එම වරද තමා කළ බව නම් පිළිගත්තේ නැහැ. පරීක්ෂකයන් අනුමාන කළේ විලියම් එදින කිසිවෙකු හෝ ගොදුරු කර ගැනීමට මාන බලමින් සිටින අතරේදී ඔහුගේ ඇසට හසු වුණේ ජේ සහ ටන්යා යුවළ බවයි. පිස්තෝලය පෙන්වා ඔවුන්ව බියට පත් කළ විලියම් ජේව බැඳ තමා ටන්යාව දූෂණය කර පසුව දෙදෙනාව ඝාතනය කොට ස්ථාන දෙකක ඔවුන්ගේ ශරීර දමා ගිය බවයි. ඒ අනුව වර්ෂ 2019 විලියම් ටැල්බට් ද්විත්ව ඝාතනයන්ට වරදකරු කරමින් අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා. ඒ අනුව වසර 30කට වඩා කාලයක් නොවිසඳුණු මේ අපරාධය අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම විසඳා ගැනීමට හැකිවීම අනාගත අපරාධ විසඳීමේ කාර්ය සපුරා ලීමට මඟ පාදන වන්නු අනුමානයි. එසේනම් මේ ආකාරයටයි අද අපේ සාකච්ඡාව අවසන් වන්නේ. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. නැවත ඉක්මනින් හමුවන තුරු ඔබට සුබ දවසක්.